මෙවැනි අතිශය සංවේදී ආයතන සම්බන්ධයෙන් අලගිය තැන් මුලගිය තැන් 2013 වර්ෂයේ හෙළි කර තිබුණා. ඒ කෝප් කමිටුවේ ඩිව් ගුණසේකර ඒ සභාපති ධූරය දැරූ කාලයේදී 2013 වසරේ ජුනි මාස 23 වනදා නිකුත් කරන ලද වාර්තාවේ ඛනිජ තෙල් සංස්ථාව සම්බන්ධයෙන් කරුණු හෙළි කර තිබෙන්නේ 2008 වර්ෂයේදී එම සංස්ථාව පාඩු ලැබීම ආරම්භ වූ බවටයි. එතැන් සිට වසර 4ක් තුළ සිදුකරනු ලැබ තිබූ විනාශය දක්වා ඇත්තේ මෙලෙසින්. 2011 වර්ෂය තුළ රුපියල් මිලියන 131,324ක ඍණ ශුද්ධ වත්කම් තත්ත්වයක්ද සහිතව රුපියල් මිලියන 94,508ක අලාභයක් දක්වමින්. මෙයින් කියවෙන්නේ ඛනිජ තෙල් සංස්ථාවේ වත්කම් සියල්ල විකුණා ලබාගත හැකි මුදලටත් වඩා රුපියල් මිලියන 131,324ක් ණය වී ඇති බවයි. ඒ අතරට තවත් රුපියල් මිලියන 94,508ක අලාභයක්ද එක් වී තිබෙනවා. 2008 වසරෙන් නැරඹි වසර 4 තුළ රුපියල් මිලියන 225,832ක් සුන්නත් ධූලි කර ඇති බවයි. මෙම පාඩුවට ප්‍රධානතම හේතුව වී ඇත්තේ විදුලි බල මණ්ඩලයට සහන මිලට ඉන්ධන ලබා දීමයි. එය ඒ ආකාරයෙන්ම ඇත්තක්ද? ඛනිජ තෙල් සංස්ථාවට සහ විදුලි බල මණ්ඩලයට ඇත්ත වශයෙන්ම සිදු කර තිබෙන්නේ යුද්ධය පෙන්වා සුද්ධය දීමක්ය. 2008 වසර දක්වා ලාභය ලැබූ ආයතනයක් ගිල දැමූ ඉතිහාසය එතැන් සිට ආරම්භ වේ. දැන් ඔවුන්ම තෙල් මිල අඩු කිරීමේ ප්‍රචාරය ඉදිරියට දමා වෙහෙරක් ගිල දමා කළ අපරාධය වසන් කරමින් සිටී. මේ අපරාධය පිළිබඳ වහාම සොයා බැලීමට ජනතාව බලය දී හමාරය.